හොඳයි එහෙනම් සියලු දෙනාටම අද සුබ දවසක් කියලා මම පිළිගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට අමතර කොටස් ගැන මම පාඩම දිගටම මේ කොටස් වශයෙන් මේ වෙනකම් මම අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට තව දුරටත් වැඩි දුරට ඉගෙන ගන්න පුළුවන් විදියට මම අද සර්කිට් බෝඩ් එකක් පාවිච්චි කරලා මේ අමතර කොටස් පිළිබඳව පුංචි හැඳින්වීමක් කරන්න හිතුවා. එතකොට ඕගොල්ලොන්ට මෙතනින් එහාට වීඩියෝස් වලදී යම් කිසි පරිපත දෝෂ निराකරණය කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අමතර කොටස් පිළිබඳව දැනුමක් ඔබට තියෙන්න ඕනේ එතනින් එහාට යන්න නම්. ඉතින් ඒ පිළිබඳව සියලුම පාඩම් ටික එකම පරිපතයක් භාවිතා කරගෙන සියලුම පාඩම් වලින් ඉගෙනගත්ත දේ මම කෙටියෙන් ඕගොල්ලොන්ට ඉතාමත් වටිනා විදිහට ගෙනාව වීඩියෝ එකක්. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝකට යන්න කලින් මාව subscribe කරන්න, bell icon එක call කරලා තියාගන්න. මොකද ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික දැනුම හොයන සියලු දෙනාටම ඉතාමත් වටිනා ආකාරයට මම වීඩියෝස් ඉස්සරහට අරගෙන එනවා. ඉතින් හැමෝම මාත් එක්ක එකතු වෙලා ඉන්න, ඔයගොල්ලෝගේ දැනුම වැඩි කරගන්න. හොඳයි, එහෙනම් අපි වීඩියෝකට යමු. ඔයගොල්ලන්ට මේ පේන්නේ TCL TV එක පරිපතයක්, TV එක සර්කිට් එකක්. ඉතින් මේ සර්කිට් එකේ ඔයගොල්ලන්ට බලපු බල්මට ඔයගොල්ලොන්ට තේරෙනවා නේද අපි අර ඉගෙනගත්ත කොටස් වලට සමාන කොටස් වලින් නිර්මාණය වෙලා තියෙන බව. අපි කන්ඩෙන්සර් පිළිබඳව ඉගෙන ගත්තා, ට්‍රාන්සිස්ටර් පිළිබඳව ඉගෙන ගත්තා, ඩයෝඩ පිළිබඳව ඉගෙන ගත්තා, රෙසිස්ටර් පිළිබඳව ඉගෙන ගත්තා සහ ට්‍රාන්සිස්ටර් මේ වගේ කාරණා ගැන ඉගෙන ගත්තා. ඉතින් ඕගොල්ලොන්ට මේ ඉගෙනගත්ත දේවල් වලට අද සාරාංශ වශයෙන් මම මේ ගෙනපු වීඩියෝ එකෙන් ගොඩක් දැනුමක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු. ඕගොල්ලන්ට පේනවනේ දැන් මේ තියෙන්නේ කන්ඩෙන්සර්. ඕගොල්ලන්ට පේනවනේ මම මේ ඇඟිල්ල තියෙන තැන් වල බලන්න හොඳට. මේ තියෙන්නේ කන්ඩෙන්සර්. එහෙම නැත්නම් කැපැසිටර්. හොඳයි. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ කැපැසිටර් එකක් දැක ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ පරිපතවල AC වෝල්ටේජතාවයක් අරගෙන යන තැනකදී AC වෝල්ටේජතාවයක් අරගෙන යන මාර්ගයේ ප්‍රධාන කන්ඩෙන්සර් දැක ගන්න පුළුවන්. මේ වගේ කන්ඩෙන්සර් අපිට ඉලෙක්ට්‍රෝලයිට් කන්ඩෙන්සර් ගොඩාක් දුරට අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ AC වෝල්ටේජතාවය DC බවට පත් වෙලා ඒ පත් වුණ DC වෝල්ටේජතාවය තව දුරටත් ස්මූත් භාවයේ රැකගෙන යම් කිසි අමතර කොටසකට ලබා දෙන්න මේ පරිපතේ තියෙන යම් කිසි IC එකකට හෝ ට්‍රාන්සිස්ටර් එකකට හෝ IC එකකට ලබා දෙන්න නම් ඒ ලබා දෙන්න කලින් මේ වගේ කන්ඩෙන්සර් එකක් අපි පාවිච්චි කරලා තිනවා මේගොල්ල මේ පරිපතයට වෝල්ටේජතාවේ ස්මූත් කරගන්න. ඉතින් මේ ටික අපිට බහුලවම දැක ගන්න පුළුවන් වෙන්නේ වෝල්ටේජතාවය ගමන් කරන තැන්වලදී. බහුලවම DC වෝල්ටේජතාවය ගමන් කරලා ස්මූත් කරගන්න බහුලවම දැක ගන්න පුළුවන් මේක. ඉතින් ඕගොල්ලන්ට මේ පරිපතය තුලින් මම අලුතෙන්ුත් කියලා දෙනවා මතර කොටස් කිහිපයක් පිළිබඳව. හරි, එතකොට ඕගොල්ලන්ට ඒ අමතර කොටස මේ විදිහට බලා ගන්න පුළුවන් පරිපතය. එතකොට ඕගොල්ලන්ට මේ රෙසිස්ටර් තියෙනවා මේ අපි ඉගෙන ගත්ත රෙසිස්ටර්. එතකොට මේ රෙසිස්ටර් උත් ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මොකද්ද? යම් කිසි බාධාවක් ඇති කරන වෝල්ටේජතාවයට යම් කිසි බාධාවක් ඇති කරලා එතනින් ඉදිරියට තියෙන අමතර කොටසට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අවශ්‍ය වෝල්ටේජතාවය හදා ගන්න ඕන නිසා තමයි මේ රෙසිස්ටර් එක පාවිච්චි කරන්නේ. නැත්තම් ප්‍රතිරෝධකය මෙන්න මේවා පාවිච්චි කරන්න අපි ඒ නිසයි. ඔයගොල්ලන්ට කිව්වා මම මේකේ කලර් කෝඩ් වලින් අපිට මේකේ යම් කිසි අගයන් කියවන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට ඔන්න වීඩියෝ එකකුත් අරගෙන එනවා දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ කලර් කෝඩ් කියවීම සම්බන්ධයෙන්. ඉතින් අපි එතකොට රෙසිස්ටර් පිළිබඳවත් ඉගෙන ගත්තා. ඒ වගේම ඩයෝඩ්, ඔයගොල්ලන්ට පේනවනේ මේ ඩයෝඩ් තියෙනවා මේ. අපි මේ ඩයෝඩ් පිළිබඳවත් බොහෝ කරුණු ඉගෙන ගත්තා. මේ කළු පාටින් ඕගොල්ලොන්ට පේන ඩයෝඩ් එක මොකක් විදිහටද අපි සඳහන් කරේ අපේ වීඩියෝස් වලදී. AC වෝල්ටේජතාවයේ DC කරන්න තමයි මෙන්න මේ ඩයෝඩ් පරිපත ඩයෝඩ් අපි පාවිච්චියට අරගෙන තියෙන්නේ මෙතනදී. මේ තියෙන්නේ. හරි, එතකොට ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ඩයෝඩ් තියෙනවා මේ. මේවත් අපි ඩයෝඩ් විදිහට ඕගොල්ලෝ ඉගෙන ගත්තානේ. මේ රතු පාටට තියෙන මේවා සිග්නල් ඩයෝඩ් සහ එහෙම නැත්නම් අපි ඉගෙන ගත්ත සිග්නල් ඩයෝඩ් සහ සෙනර් ඩයෝඩ් වශයෙන් අපි වගේ කොටස් දෙකකට අපි ඉගෙන ගත්තා. ඉතින් ඩයෝඩ් වර්ග කොටස් තුනක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ ඒවා බලලා නැත්නම් මගේ වීඩියෝස් පල්ලෙහා දිනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා මගේ channel එකට ගිහිල්ලා මගේ වීඩියෝ ටික මුලින් ඉඳන් නරඹන්න. ඒතකොට ඔයගොල්ලන්ට ගොඩාක් කාරණා හරියටම පැහැදිලි වෙවි.
හරි එතකොට මේ මේ ජාතිය රෙජිස්ටර් එක පිළිබඳවත් අපි කතා කරා මේකත් රෙජිස්ටර් එකක් ඉතින් මේ රෙජිස්ටර් එක පිළිබඳවත් අපි ඔයගොල්ලොන්ට කතා කරලා තියෙනවා ඉතින් මේ රෙජිස්ටර් එක මේ මේකෙම වෙන වැඩේම තමයි වෙන්නේ සාමාන්‍ය දේ. එතකොට මෙතන ඔයගොල්ලොන්ට පේනවා මේ පුංචි රෙජිස්ටර් එකක් තියෙනවා විචල්‍ය ප්‍රතිරෝධය එහෙම නැත්නම් ප්‍රීසෙට් එකක්. ඔයගොල්ලොන්ට මම මේක මේක පිළිබඳව මේ ගැන සම්පූර්ණයෙන් වීඩියෝ එකක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ රෙජිස්ටර් එක පිළිබඳව මේකෙදි වෙන්නේ අපිට මේක ස්ක්‍රූන් එකක් දාලා මේක කරකවලා මේකේ ප්‍රතිරෝධිතාවය අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි එතකොට අපි කතා කරා අපි IC පිළිබඳව කතා කරා. මේ වගේ IC පිළිබඳව අපි කතා කරා. එතකොට ට්‍රාන්සිස්ටර් පිළිබඳව අපි කතා කරා. ඔයගොල්ලොන්ට පේන දේ පුංචි ට්‍රාන්සිස්ටර් තියෙනවා සහ මෙන්න මෙතන මේ ලොකු ට්‍රාන්සිස්ටර් තියෙනවා. පවර් ට්‍රාන්සිස්ටර් වශයෙන් පාවිච්චි කරලා මෙන්න මෙතන මේ පින් තුනේ තුනක් සහිත ට්‍රාන්සිස්ටර් මේ පින් තුනක් සහිත ට්‍රාන්සිස්ටර් පුංචි ට්‍රාන්සිස්ටර් මේ වගේ මේවා පිළිබඳව අපි කතා කරා. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් ඔයගොල්ලොන්ට මම පැහැදිලි කරා යම් කිසි සංකේතයක් හදාගන්න හර්ට්ස් ගණක් සංකේතයකට අපි හදාගෙන පාවිච්චි කරන්න මේ ට්‍රාන්සිස්ටර් ගන්න. ඒතොර සවුන්ඩ් විදිහට සවුන්ඩ් අවුට් එකක් විතර ඇම්ප්ලිෆයර් වලට අපි ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරනවා. ස්විච්ින් වලට අපි මේක පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩක් කාරණා වලට අපි ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරනවා කියලා කතා කරා. ඉතින් ওই විදිහට තමයි අපිට බෝඩ් එකේ අමතර කොටස් දෙක ගන්න පුළුවන් ඉන්නේ. ඕගොල්ලන්ට මම කිව්වා මෙන්න මේ වගේ රතු පාට මේ වගේ අමතර කොටසක් ගැනත් මම උගන්වලා තියෙනවා. කැපැසිටර් පාඩමෙන් කන්ඩෙන්සර් මේ ඉලෙක්ට්‍රෝලයිට් කන්ඩෙන්සර් ඊට පොලියෙස්ටර් කන්ඩෙන්සර් කියලා තමයි මේ රතු පාටේ තියෙන කොටස් වලට අපි කියන්නේ. ඉතින් මේ පිළිබඳවත් මම කතා කරලා තියෙනවා. ඊට අමතර ඕගොල්ලන්ට තව මේ අමතර මේ පරිපථය ඇතුළු ඕගොල්ලන්ට ඕගොල්ලෝ සමහර නොදන්න දේවල් අමතර කොටස් කිහිපයකුත් ඕගොල්ලොන්ට පේනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි කතා කරනවා. මේ හැම දෙයක්ම ගැනම අපි කතා කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ පරිපථ අලුත් දියා කරගෙන යන ගැනයි ඉස්සරහට අපිට කරගෙන යනකොට ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් අපිට පරිපථයක් අලුත් වැඩියා කරගැනීමට හැකියාවක් නැහැ. හොඳයි එතකොට අපි බලමු ඕගොල්ලොන්ට මේ පෙන්නේ ටීවී එකක්. ටීවී එක පරිපථයක් CRT ටීවී එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ CRT ටීවී එකක් කිව්වම දන්නවා ගොඩක් දුරට අර අලුතෙන් එන LED LCD ටීවී ගන්න මේ ඒ කාලේ ආපු අර CRT ටීවී කලර් ටීවී එකක පරිපථයක් තමයි ඔයගොල්ලොන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ මේ විදිහට අමතර කොටස් එකතු වෙලා පරිපථය නිර්මාණය කරලා අපිට ඉතින් මේකෙන් රූපවාහිනියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේකෙදී අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉස්සරහට මේ පරිපථය සෙක්ෂන් තියෙනවා. මේ පරිපථයේ පැති තියෙනවා ඉගෙන ගන්න. ඒතකොට මේ පරිපථයේ දෝෂයක් ආපු අපි කොහොමද ඒ දෝෂය නිවැරදි කරන්නේ මේ වගේ කාරණා බොහොමයක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. ඉතින් හොඳයි එහෙනම් අද ඔයගොල්ලොන්ට මම දැනට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. ඔයගොල්ලොන්ට මට කියන්න ඕනේ දැන් මේ අමතර කොටස් අපි ඉගෙන ගත්ත හැම එකක්ම මේ පරිපථ වලට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේවා ගැන ඉගෙන ගන්න නැතුව අපිට බෑ අපේ රිපෙයාර් ටික ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලොන්ට මට පෙන්වන්න ඕනේ මේ අමතර කොටස් වලින් තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ අමතර කොටස් පිළිබඳව හරි දැනුමක් මූලික දැනුමක් අපි ඉස්සලා හදාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ විදිහට හදාගෙන ඉඳපුවම අපිට ඕනම පරිපථයක් අලුත් වැඩියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලොන්ට කලර් කෝඩ් එක පිළිබඳව වීඩියෝ එක මම මේ වීඩියෝ එකෙන් පස්සේ කියනවා. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක එතනින් එහාට කතා කරන්න පටන් ගන්නවා මේ පරිපථ නිර්මාණ. දැන් මුලින්ම මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ ටීවී එකක් සම්බන්ධයෙන්. ඉතින් මේ ටීවී එකක් රිපෙයාර් කරන විදිය, මේ ටීවී කී කොටස් මොනවද කියන දේ, ටීවී කියන දෝෂ මොනවද කියන දේ ගැන මේ විදියට අපි ඉස්සරහට කතා කරගෙන යන් ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මගේ අනිත් වීඩියෝ එක ඔයගොල්ලොන්ට දැන් ඉස්සරහට අරන් යනවා. මේ වීඩියෝ කිරි බලන්න ඕගොල්ලෝ කලර් කෝඩ් එක කොහොමද කියවන්නේ කියන දේ හැමදේම ඉගෙන ගන්න. ඉගෙන ගැනීම තුළින් තමයි අපිට ඉතින් සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.